එතන ගාණි කියනවා ගම්මිතාවයේ ගණනය කරන්න කියලා. උගලන්ට මතක ඇති ගම්මිතාවය අපි උගන්වනවා බලේ පාඩමේදී. ගම්මිතාවය සමානයි ස්කන්ධයේ වැඩි කිරීම ප්‍රවේගය. ස්කන්ධයේ වැඩි කිරීම ප්‍රවේගය. P සමානයි M වැඩි කිරීම V. P සමානයි ස්කන්ධයේ මේ ගානේ 10යි කිලෝග්‍රෑම් ප්‍රවේගය මේ වාහනේ ගමන් කරන්නේ 6ක ප්‍රවේගයකින්. එහෙනම් මේකේ ගම්මිතාවය 60යි. මෙයාගේ ඒකක වෙන්නේ kg ස්කන්ධයේ ඒකක කිලෝග්‍රෑම් ප්‍රවේගයේ ඒකක ms ඍණ 1 kg ms ඍණ 1 ගම්මිතාවයේ ඒකක වෙනවා. හරි. අපි එහෙනම් චාලක ශක්තිය ගණන් හැදුවා. උගලන්ට හොඳට පැහැදිලි ඇති චාලක ශක්තිය කියන්නේ මොකද්ද කියලා. නවතත් මං කියන්නම් ගමන් කරන වස්තුවක් මත හට ගන්නා වූ ශක්තියට තමයි චාලක ශක්තියක් කියන්නේ. ඊළඟට අපි බලමු විභව ශක්තියක් කියන්නේ මොකක්ද කියලා. මම අඳින්නම් මේ ඇඳලා තියෙන්නේ මම පොළව කියලා හිතන්න. මේ පොළවේ පවතිනා වූ ඕනෑම ශක්තිය පොළව මත පවතිනා වූ වස්තුවක් මත තියෙනා වූ ශක්තිය බිඳුවයි. පොළවේ විභව ශක්තිය බිඳුවයි. මොකද පොළවේ තමයි විභව මට්ටම බිඳුව වෙන ස්ථානය ලෙස අපි සලකන්නේ. පොළවේ විභව ශක්තිය බිඳුවක් වෙනවා. එහෙනම් පොළවට ඉහළින් පිහිටින ඕනෑම වස්තුවක් මත යම් කිසි ඌ ශක්තියක් ගබඩා වෙනවා. පොළවෙන් ඉහළ පවතිනා ඌ ඕනෑම වස්තුවක් මත යම් කිසි ශක්තියක් හට ගන්නවා. ඒ ශක්තියට තමයි අපි විභව ශක්තිය කියලා කියන්නේ. විභව ශක්තිය පොළවේ සිට එම වස්තුව පිහිටන උස මත රඳා පවතිනවා. ඒක නිසා මම විභව ශක්තිය සමීකරණේ කියන්නම්. විභව ශක්තිය සමානයි සමීකරණේ mgh. විභව ශක්තිය හොයන සමීකරණය වෙන්නේ mgh. m කියන්නේ මේ ස්කන්ධය, මේ වස්තුවේ ස්කන්ධය m mass ස්කන්ධය g. ඔගලන් දැන්ටම දන්නවා g කියන්නේ මොකද්ද කියලා. g කියන්නේ ගුරුත්වජ ත්වරණය. 10යි ms ඍණ 2යි g ගේ අගය. h කියන්නේ මේ වස්තුව පොළව මට්ටමේ ඉඳන් කොච්චර උසකින් පිහිටනවද කියන එකයි. h කියන්නේ මේ වස්තුව පොළව මට්ටමේ සිට පිහිටන්නා වූ උස. h කියන්නේ පිහිටන උස. m කියන්නේ ස්කන්ධය, g කියන්නේ ගුරුත්වජ ත්වරණය. ඒකේ අගේ 10යි. h කියන්නේ මේ වස්තුව පොළොව මට්ටමේ සිට ඉහළින් පිහිටන්නා වූ උසට තමයි h කියන්නේ. හරි. විභව ශක්තිය හොයන සමීකරණේ mgh. විභව ශක්තියට අපි කියනවා potential energy. potential energy ගබඩා වන්නා වූ ශක්තියක් නිසායි අපි මේ නම දෙන්නේ potential energy. විභව ශක්තිය හොයන සමීකරණේ mgh. අපි දැන් බලමු විභව ශක්තියෙන් ගණන් හදන්න. විභව ශක්තියේ පළවෙනි ගාන විභව ශක්තිය අනු කුමක්ද? ඕගලන් දැන් ඒක අර්ථ දක්වන්න දන්නවා. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අනු කුමක්ද? ඒ වගේම තුන්වෙනි ගාන මම හිතනවා තුන්වෙනි ගාන සහ පස්වෙනි ගාන ළමයි හදයි කියලා. හදලා ඒකේ අමාරු දෙයක් තියෙනවා නම් මට කතා කරලා කියන්න. මම මේ ගාන හදන්නම්. මම කැමති ළමයි යම් කිසි උත්සාහයක් දරනවා නම් තුන්වෙනි ගානට සහ පස්වෙනි ගානට මම හතරවෙනි ගාන කියා දෙන්නම්. බේසික් තියරි දැන ගැනීමට අවශ්‍ය නිසා අපි බලමු. ළිඳක ඇති ජලය කිලෝග්‍රෑම් 20ක් මීටර 60ක් උසින් පිහිටි ටැංකියකට පොම්ප කිරීමේදී ගබඩාවන ශක්තිය කොපමණද? ළිඳක් තියනවලු, මේ ළිඳේ තියනවලු වතුර ජලයේ කිලෝග්‍රෑම් 20ක්, මේ ජලයේ කිලෝග්‍රෑම් 20 මීටර 60ක් උඩින් තියෙන ටැංකියකට පොම්ප කරනවලු. මීටර 60ක් උඩින් තියෙන ටැංකියකට පොම්ප කරනවලු. මේ ජලයේ ගබඩාවන්නා වූ ශක්තිය කීයද කියලා අහනවා. අපි බලමු විභව ශක්තිය හොයන සමීකරණය. ඔයගලන් දන්නවා පොටෙන්ෂල් එනර්ජි සමානයි mgh කියන සමීකරණය ආදේශ කරන්න පුළුවන්. m මේ ජලයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 20යි, g කීයද 10යි, h උස මේ ජලයේ මීටර 60ක් උසට ගෙන යනු ලබනවා. දෙවරක් 6 12යි. මෙතන 1 2 3 බිංදු 3ක් තියෙනවා. 1 2 3 ජූල් 12000ක ශක්ති ප්‍රමාණයක් මේ ලින්දේ පවතිනා වූ ජලයට ගබඩාවනවා මීටර 60ක් උසට ගෙන යාමේදී. හරි. පස්වෙනි ගාන ඔගලන්ට හදන්න කියලා මං කියනවා. ඒ ගාන 3 සහ 5 වෙනි ගානේ අමාරු තැන් තියෙනවා නම් මට කතා කරලා කියන්න. මම හදලා ඒ ගණන් නැවතත් වීඩියෝස් අප්ලෝඩ් කරන්නම්.
හයවෙනි ගානට බලමු හයවෙනි ගානත් ඉතාමත්ම හොඳ මට්ටමේ ගානක් ඒකත් ඕගලන් හැදුවා නම් තමයි හොඳ නමුත් මං කියා දෙන්නම් තව ගානක් මීටර 3ක් දිග ඉනිමගක බර නිව්ටන් 200ක් වන අතර එහි ගුරුත්ව කේන්ද්‍රය පතුලේ සිට සෙන්ටිමීටර 120ක් දුරින් පිහිටා ඇත මම අඳින්නන් රූපේ මීටර 3ක් දිග මේ ඉනිමගේ දිග මීටර 3යිලු මේ ඉනිමග බර न्यूटन देसीयाकलु मम गण्डंग यागे पत्तुल में पत्तितीन्नी कियला पत्तुल इंदांग सामान्य ओणव वस्तुवक गुरुत्व केंद्रय वस्तु एकाकारी नां गुरुत्व केंद्रय पिहिटन्नी मध्य लक्षे नमुत मेगुलां कियनवा इनिमगे एकाकारी नै यागे गुरुत्व केंद्रय तियेन्नी पत्तुल इंदांग सेंटीमीटर 120ක් दूरिनलु सेंटीमीटर 120ක් दूरिन मोकद मां हितन्नी मेक इनिमगक निसा इनी मग का पतुले बर वैडी किरी में अधा सक्ति बिलतीयन मे इनी मगे हदी में दी है ना एना एक विस्सक दूरी मे इनी मगे बर न्यूटन देसिया क्रियात्मक वेलातीयनवा इट पश्चि मे गाणी कियनवा एही इहल केलवरे ही न्यूटन पनाहक बरक एल्ला न्यूटन पनाहक बरक इहल केलवरे एल्ला तीयनवालु न्यूटन पनाहक बरक हरी मंगे का तेंदा इट पश्चि कियनवा गाणे एही ඉහළ කෙළවරේ නිව්ටන් 50ක බරක් එල්ලා එය තිරස් පිහිටුමේ සිට සිරස්ව ඉහළට එසවීමේදී කළ යුතු කාර්යය මම ඇඳලා තියෙන ඉනිමග තිරස් පිහිටුමේ ඔයගලම් හිතා ගන්න මේ ඉනිමග පොළවේ නිදි කරලා තියෙනවා වගේ දෙයක් ඊට පස්සේ මේ ඉනිමග ඉහළට ඔසවනවා ඉහළට ඔසවන්නේ මෙන්න මේ වගේ පිහිටීමකට ඉනිමග ගන්නවා එතකොට මෙන්න මේ නිව්ටන් 200 මෙන්න මේ ස්ථානයට ගමන් කරනවා न्यूटन पनहा निमगे इहलम केलवर मिनमे इहलम स्थानेट गमन करनवा लम्माय विभव शक्तिय कियने एक मे गमन करन मार्गे बलपान्ने ने विभव शक्तियट या गमन करन मार्गे बलपान्ने ने या हिटपु स्थानया देन हिटिने स्थानया ततरट यामट अवश्य शक्तिय तमाय विभव शक्तिय कियने एहनम मे इनिमग पोलवे निधि करला तिब्बे मे विधियट एना यागे मे दूर सेंटीमीटर 120ක් या पोलवे उडट गिहाम मे गुरुत्व केंद्रे पिहिटनवा सेंटीमीटर 120ක් दूरी एना अपि बलमु मेतनेदी मेयाट गबडावन विभव शक्तिय होयाने समीकरण MGH मेयागे स्कंदय न्यूटन 200ක් නම් MG කියන එකට අපිට ආදේශ කරන්න පුළුවන් 200යි කියලා. MG ගෙන් වැඩි කළාම තමයි 200 එන්නේ. උස කොච්චරක් උසට මෙයා ගෙනියනවද? සෙන්ටිමීටර 120ක් උසට ගෙනියනවා. H උස හැබැයි මෙයා සෙන්ටිමීටර අපි මීටර කරන්න cm බෙදන්න ඕනේ. ඒ වගේම ඒ විභව ශක්තිය ආවේ ඉනිමගේ බර නිසා අපි ඊළඟට ඉනිමගේ කෙළවරක එල්ලලා තියනවා න්‍යූටන් 50ක ස්කන්ධයක්. එයත් इनिमगे इहलट गिनियनवा एना ए स्कंदे इहलट